අපේ මේ ආදරය කරන අය ඉන්නේ අපේ මේ ගෑනු ළමයි පිරිමි ළමයින්ට සමහර වෙලාවලට හරි ප්‍රශ්න ওই ප්‍රශ්න සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් කියා ගන්න පුළුවන් කොහොම හරි කරලා ට්‍රයි කරලා අපේ කට්ටිය කියනවා දැන් හිතන්නකෝ දැන් ගෑල් ළමයෙක්ට හරිද අපේ ඉන්න ගෑනු ළමයෙක්ට කවුරු හරි පිරිමි ළමයෙක් මොනවා හරි ආ අපේ පිරිමි ළමයෙක් බැනලා තරහ වෙලා මොකක් හරි රණ්ඩුවක් වුණාට පස්සේ ගෑනු ළමයි කියනවා සමහර වෙලාවට මෙහෙම ආ ඔයා මාව දාලා ගියොත් එහෙම මට මොකක් වෙයිද මට මොනවෙන් මොනව වෙයිද ඔයා මාව දාලා ගියොත් එහෙම ඔයා මාව දාලා ගියොත් මට මොනව වෙයිද කියලා කියනවා හරිද මට මොනව වෙයිද ඔයා මාව දාලා ගියොත් ආ ඔන්න ඔයගේ කතාවක් සාමාන්‍යයෙන් අපි නිකන් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද දැන් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට එකසරේට ඔළුවට මොකක් හරි එකක් කියනවා ඒක මොකක් හරි කරලා කියා ගන්න පුළුවන් පුතා කිසි ප්‍රශ්නයක් නැහැ හරිද අපි සාමාන්‍ය වචන ටික දාලා ඔය කතා කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් දේට ඔක්කොර ගන්න පුළුවන් ප්‍රශ්න නේද දැන් එක සැරේට ඔළුවට නිකන් සාමාන්‍යයෙන් එකක් මම කියන්න. හරිද නිකන් කියන සමහර ලාල්ට නිකන් what will happen to me වගේ එකක් දානවා මට මොනවා වෙයිද? If you leave me. නේද මට හිතෙන විදිහට ගොඩක් අය ඔළුවට එක සැරේටම සාමාන්‍යයෙන් කියන්නේ නේ what will happen to me මට මොනවා වෙයිද if you leave me වගේ එකක් තමයි. But as far as I'm concerned, this is a cliche to say, what will happen to me if you leave me? You know, it's a cliche to say that. ඉතින් මට හිතෙනවා ඒක එහෙම කියන එක පොඩ්ඩක් අර නිකන් සාමාන්‍ය නිකන් ඒක ඉච්චර ඒක මට දැනෙන්නේ නැහැ. නිකන් නේටිව් කෙනෙක් කොහොම මේක කියයිද? ඉංග්‍රීසි නේටිව් ස්පීකර් කෙනෙක් මේක කොයි විදිහට කියයිද? අන්න ඒ විදිහට කියනකොට මේක කොච්චර ලස්සනට ඇහෙයිද? Native speaker කෙනෙක් මේක කිව්වොත් කියන්නේ පුතා what will become of me if you leave me හිතලා තට්ටු කරලා අහන්න මේ විදියට කියන්න දාස මේ විදියට කියන්න කවුරු හරි කිව්වොත් මං මට කොහොම හරි කමක් නැහැ මම මේ විදිහට කතා කරන්න ආසයි මේක හෝ මේ වගේ මොනවා හරි විදිහකට මීට සම්බන්ධ නික මේහා සමාන මොනවා හරි විදිහකට කතා කරගන්න ආසයි කියලා කිව්වොත් ඒක ඇවිල්ලා බොරුවක් ඕන කෙනෙක් ආසයි කොහොමද නේටිව් විදිහට ඉංග්‍රීසි කතා කරන්නේ සෝ මේකට තමයි ඔය මට ස්පෙસિෆිකලි කියන්න බෑ මේක ගුඩ් ඉංග්‍රීසිද කියලා හැබැයි ඔය කට්ටිය කියන ගුඩ් ඉංග්‍රීසි කියන එක මේක නම් මේ නේටිව් ස්පීකර්ස් ලා කතා කරන විදිය මේකයි මේක අතරේ ලොකු වෙනසක් තියෙනවා. සෝ මේ වෙනසට නම් කට්ටිය ආස මේකට තමයි ඔයා ඔය ගුඩ් ඉංග්‍රීසි පොෂ් ඉංග්‍රීසි කියලා කියන්නේ. සෝ මෙන්න මේ විදියට ඉංග්‍රීසි කතා කරනකොට අනිවාර්යයෙන්ම හරි ලස්සනයි. ඉතින් අපි ඔයාලට උගන්වන්නේ මේ විදියට ඉංග්‍රීසි කතා කරන්න තමයි. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපි ඉස්සරහටත් තරන් ඉන්න. ඔයාලට කතා කරන්නත් ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් පුරුදු වෙන්න ඔයාලට පුළුවන්. ඒක කරන්න පුළුවන් පොඩි දේවල් ටිකක් තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ පැලන්ස් කරනවා වල දැනගන්න ඕනේ. ඉතින් දැන් ඔයා බොයෆ්‍රෙන්ඩ් එහෙම කියන්න ඕනොත් ඔයාලට කියන්නවා what will happen to me if you leave me කියලා නෙමෙයි මොකද what will become of me if you leave me what will become of me if you leave me